බොන්න බැරුණත් බොන්න වෙනවා දැන්. එතන මම මේක බොන්න බැරුවකෙත් මම වට රහයි කියලාද කියනවා. අපි දෙන්නට අපි හම්බෙන්නේ නැහැ. කිසෝන. කිසරන් තියාද? බොන්න පුළුවන් වෙන්නේ දැන්. ටන් 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 නෝ. කොම ඔයර මොනවද මේ වෙලාවේ කියන්න තියෙන්නේ? මම ගරවල කපන්න ඕනේ. මම මෙහෙම වෙලා තියදී ආස නැහැ. දවසල ගොඩක් රස්නේනේ ඉතින් අපි හිතුවා අද කුමාරිකා ජූස් එකක් හදන්න මගේ වැඩේට සහාය වෙන්නේ කවුද? එයාගේ වැඩේට සහාය වෙන්නේ මම. සහායට ඩැනී පිටිපස්සේ. එයා තමයි වීඩියෝ කරන්නේ. නිකන් හරි අසයි කුමාරිකා බොන්න. ඉතින් මම හිතුවා එයාට කුමාරිකා එකක් හදලා දෙන්න. හැබැයි මං හදන ඒවා අම්මා හදන ඒවා තරම් රසද දන්නේ නැහැ. අපි බලමු. කොහොමද කියලා? රස කොහොමද කියලා? අපි කොමාරිකා පැලේ පහලින් කැපුවොත් හොඳ නැද්ද? පහලින් කපන්නද? ඔව් පහලින් කපන්න. මේ හරින් විතර. නෑ මං කිව්වේ මෙන්න මේවා. ඒක කපන්නද? අපේ මෙතන ඉඳන් අමාරු. එහෙනම් මේ පැත්තේ. එහෙනම් මේක කපා ගමු. මුලින්ම කපන්න එපා කිව්ව කුකි. ඔයා මොකද උතන? කපන්න. මෙයා ඒ ගමන්ම මෙයා පූසෙක්ක වැඩ පූසෙක්ක චූටි රාජකාරියක ඉන්නේ කුකි ඔයාලා මොනවද මේ වෙලාවේ කියන්න තියෙන්නේ ආ ඇයි ආ පූස්රාලට ඉන්න දෙන්නේ ඔයත් එනවද කොමාරිකා බොන්න ආ කුකි බබා එනවද නක කොමාරිකා එක පිකපා ගත්තා දැන් අපි ඒක සුද්ධ කරගමු සුද්ධ කරන වැඩි තමයි අමාරුම කුකි වත් නැහැ නේද මේක පොඩ්ඩක් හටු වගේ කියනවා ඒක අම්මෝ මේ හැබැයි වැඩිපුර මේ මේ අර කොලෙත් අර කොලපාට කැල්ලත් එකවත් තිත් වෙන්න පුළුවන්. ඔව් කොලපාට එකේ තියෙන එක තිත්තයි මේ කහපාට ඒවා එච්චර හරි නෑ කියන්නේ තිත්ත වැඩි අමතක. මම වැඩේ යන ගමන් මාචුට්ටක් ආවා කැමරාවට ඔළුව දාන්න නැත්තම් මම නෑනේ. මෙහෙමයි කොමාරිකා මේ ජෝස් එක මහා ලොකු රහක් නෑ. ඇත්තට මම මේක බොන්න හුරුුනේ මට කාලයක් ගෑස්ට්‍රයිටිස් ආවා. බෙහෙත් ගත්තා එක එක බොන්න තියෙන දේවල් බිව්වා. මට ඒක හරියට කියනවා නිට්ටාවටම සූුනේ නැහැ. මට කෙනෙක් කිව්වා අපි නැවෙන කෙනෙක් කියලා තිබ්බා මට කොමාරිකා බොන්න කියලා. ඒ විදිහට ජූස් එකක් හදලා හොඳට කොමාරිකා දාලා මම එක දිගට සතියක් විතර බිව්වා. ඒ බිව්ව බීම මට මාස 6-7කින් තමයි ආයර නූඩල්ස් එක ට්‍රයි කරාට පස්සේ ගෑස් ආවේ. හැබැයි ඒක හිස් බඩේ වගේ සැර එකක් කාලා ආයේ මට ඒ බඩේ දෙවිල්ලක් ආවේ. හැබැයි මම එදත් කොමාරිකා එකක් ට්‍රයි කරා. එදායින් පස්සේ ඒක නැතුව ගියා. ඔයාලට මේක නිකම් බොනවා නම් හොඳයි. එහෙම නැත්නම් ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට මේක ට්‍රයි කරලා බලන්න. හරි වැඩේ යන ගමන් ඉන්නේ. මට කුංචි බඩගින්නක් තියෙනවා. මම හිතුවා මෙතනින් කෙහෙල් ගෙඩියක් ගත්තොත් හොඳයි කියලා. ඔයාලට ඕනේද? ඈ? ඈ? බොමෙ යති නේද? මොකද කරන්නේ? මම බ්ලෙන්ඩ් කරන්න දෙන්නේ. තන්තනන් ටැන් 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 කොමර්ෂල් බ්‍රේක් එකක් ගන්න. චුටි විරාමයක් ගත්තා. වෙන්දර අපි විරාම ගන්නේ ඔයාලට පෙන්නන්නේ. හරිද? වගේ දා ගන්නවා වැඩි සීන් දාන්න එපා පොඩ්ඩක් රස මෙවන්න එන ටිකක් උදා ගන්න ටිකක් දාන්නනේ ඊට පස්සේ දෙහි
තව දාන්නම්. ඉහි ටිකක් වැඩියෙන් දා ගන්නවා. මොකද 30යිද ගන්නේ නැහැ. අම්මා ඊට පස්සේ තමිරිස් මේ වගේ තමිරිස් ටිකක් දාගන්න. Sepatai. ඉන්නේ මෙයා. කුකි වඩ ඕනිද? කුකි? හායි. කුකි? හරි. වාව්. ඩ්‍රින්ක් එක ලෑස්ති. ඩ්‍රින්ක් එක ලෑස්ති. අපි බලමු ඩ්‍රින්ක් එක කොහොමද කියලා. බොන්න කුලංගෙන් දැන්න. බොන්න බැරි නම් බොන්න වෙනවද? ඇත්තටම මම මේක බොන්න බැරුවකින් මම වට රහයි කියලාද කියන්නේ බොරුවට ඇත්තටම බොන්න මම රහයි කොහොමත් රහයි කියලා මම රහයි කියලා මම කියනෝනේ මම බලමු බීලා හොඳයි රහයි 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 ඇත්තටම රහ නැද්ද රොඩ් මම රහයි බඩර් නිකන් මාර සැපයියා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්දර මන් ටික බොන්න අමාරුයි. හොඳ නේද? රොයි රොයි. ඒ කියන්නේ මේ ඔක්කොම බිව්වේ. ඔයාලට thank you. රසම රස බීම් එකක් හදලා දුන්නට. අපි දැන් වැඩ ටිකක් තියෙනවා කරගන්න. බීම් එකක් බිව්වා. මගේ අර අන්තිම දවස ලංකාවේ අවුරුද්දට ආව මම අන්තිම දවසේ ඉතින් අදරාට මට අන්තිම ඊට වගේ හැමදාම ගන්න බඩු වගේක් තියෙනවා කිව්වා. මගේ අතන ගන්න. අපි එළියට ආවේ වැඩදිවලා මේ ස්කූල් ටයිම් එක. ගොඩක් ට්‍රැෆික් ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. එහෙනම් මතක් වෙද්දි ඉතින් මට මාවත් මතක් වෙනවා මාවත් ඉතින්. ඔයාගේ ස්කූලේ හරිනම් ඔයා නැගිටින්න ඕන දැන් මෙතන. ඇයි මම නැගිටින්නේ? ස්කූල් මට මතක් වෙනවා ඉතින් මම කොයි විදිහට ගියා. ගෞරවයක් වශයෙන් ඔයා නැගිටලා බහලා වැඳලා යන්න ඕන. ඒක උගන්නවෝ ටීචර්ස්ලා ඒ නැක්ස්ට් ටීචර් ඕ එක්කෙනෙක් කිරියා මම බඩු ගන්න ආවේ හැබැයි දැන් ඉපුණේ කිනෝ වාහනේ අබලමු ගියා මම නගලමයි එන්නේ කියලා නෑ අද ඉක්මනට යනවා අතරම වෙලා නෑ යාවා පළතුරු ගන්න සිකරපෝ නියමෙටම ගෙඩි අල්ලලා තිබ්බා කාලයක් ඇති පණුව ඒ ඕව නෙවෙයි මේක තමයි ඕවද ලොකු කිලෝ බේර කියන්නේ මේ කිලෝ බේර නේද කිලෝ බේර අද කන්න නෙවෙයි දෙක තුනක් වගේ අද දෙවිතර වගේ ඔව් නේද නරක කියලා නෑනේ හරි නේ. ආ පොඩ්ඩක් ඉදිරියට යමු. හෙට දෙනකොට මම ඉදරනේ. එනවා. එනවා කියන්නේ.
ඕකේ දෙන මේ මහා ලොකු ඇවරියක් උන්නේ නැහැ පොඩි ඇවරියක් මේ මොන අඹද බලන්න ආවල් අඹද පපුවල් අඹද නැද්ද අන්නාසි කීයද අන්නාසි කිලෝ එක හරි මහා කිලෝ එක හරි මේ කොච්චර තිබ්බද ඉදෙන් නැති වෙන්නේ ආගේ කොකිස් ගෙනාවා මෙයා මේ මේ ලයි මෙයා මේ කොකිස් එකට මාර ආසයි යා මේ කඩේ මේ කොකිස් එකට අපිට කන්න බැරි වෙන්නේ අර එදිරි ගෙනියන්නේ ගෙනියන්නේ නැත්තව ගන්න හ එක කීයද මේක 250යි මේක න පෙරේති කොකිස් එක ඇඩුවා ඉවසන් ඉන්න බෑ මම දැන් ඔයාලට ගෙනියන්න ආව එකක් ගන්නවා ඒ වළන්ද මට කනවා කියලා කවුද කන්නේ අඩේ පුරන් නෝ මම කොකිස් එක මාරා හයින අර බලුස් ආවනේ බලුස් මේ අනේ ආ කන්න වෙනවා අයියෝ එයාට මාළුවෙක් හම්බුණා කවුරු හරි දැක්ක මාළුවෙක් කවු වෙනම මුල්ලෙක් ගෙනියපතා මං මාරු විනාඩි 10ක් දෙනවා ෂොප් කරන්න විනාඩි 10 තුලද පුළුවන් තරම් බලන්න අර දෙන්නේ බබා චැලෙන්ජස් චැලෙන්ජ් එකක් වගේ ඔයත් මේ ඕනද ඔව් ගත්ත නේද සමෝසස් ටොප් එක නැත මම ටෙක්නික් ගාලා මං අහන්න එර්මන් අපේ ගෙදර අනිත්‍ය රතුවල් කන්නේ නැහැ මම විතරයි රතුවල් කන්නේ අනිත්‍ය කන්නේ මොමද අම්බා විතරක් රතුවල් කනවා එයාලට කන්නේ කොට රතුවල් එයාලා කන්නේ කියන්නේ ඒක තමයි මට විතරක් දෙන්නේ මම නිකන් දේවල් රුපියල් 50ට ගිහිල්ලා තියෙනවා මේ මේ ග්‍රෑම් කීයක්ද ග්‍රෑම් 18ක් අර ඉන්නේ එක චොක්ලට් ෆින්ගර් එකක් මොකද්ද මේ වෙලා තියෙන්නේ මේක යද්දි අනිවාර්යෙන් ගෙනියනවා ආශිකත්ව තමයි මම මේවා ගන්න එන්නේ සාමාන්‍ය මට මතක විදිහට මම මේවා ගන්න රුපියල් 55ට අවදි 150ක් කියලා 150ක් කියලා එක මම දැක් දානවා මේක තියෙන ඉතින් ක්‍රීම් තියෙන එක නේද වාස අර ක්‍රීම් තියෙන එකක් තියෙනවා ආයේ මේක මරුවා
Petrol pool. ඒ මුල් ටිකේ හොඳ pool එකක් තියෙනවා. වැටිය සමන් කෙරේ. අරනුනහම මේ pool එකක් නැහැ. මේක රුපියල් 210යි. මේකක් තියෙනවා තව. එකකුත් තියෙනවා මේක තියෙද? මේක 206. 210යි තියෙනවා. අපි අරන් බලමු. මේකත් මේ වල් try කරලා බලමු. මොකද්ද වැඩිපුර pool එක තියෙන්නේ? ඒක කැඩෙනවා. මම මෙච්චර දවසක් කින් use කරලා කැඩලා නැහැ. කාෂර මේක මට. මේ බඩට එක බිල් කරනවා. මේක රැවුල කපන්න ඕනේ. කොට කරන්නේ. මම හිතුවා වෙලා තියදී ආස නැහැ. මම මේ බලන්නේ මේ අඟ තියෙන කියලා බලන්න. මේ පොඩි බඩු ටිකයි ගත්තේ හැබැයි බිල නම් ලොකුයි. කඩවල තියනවද? එච්චරයිද මේ ඒවා කීයද කැමතිම කෑම හරි පද ගෙනියම් ගන්න කීය දෙක මේවා අනේ මේකක් කරන්න සීනි පැතු අරකයින් කරන්න අපි ලංචේ ගන්නවා මෙයානම් කනවා මෙයාට නම් මාර හදිසියා එයා චූටි පිගාන එක කෑවට මෙයා මේකෙන් දෙකක් කනවා දෙපාරක් එනවා සමහර වෙලාවට තුන් පාරක් වෙලා තියෙනවා ඉස්සර අවුරුද්දකට පාරක් එයාපෝට් එකට එන්නේ
දැන් නිකන් එයාපෝට් එක මේ ඔව් නිකන් ගෙදර යනවා වගේ නිකන් කඩේ යනවා වගේ එකක් එයාපෝට් යනනේ මොකද හැම මාසෙම දවස් තුන් පාරක් විතර එයාපෝට් එකට යනවා එනවා සාමාන්‍ය දෙයක් වෙලා ඉස්සර පොඩි කාලේ එයාපෝට් එකට යනවා කියන්නේ නිකන් එන අමුතු දෙයක් හැබැයි ඒත් අවුරුද්දකට පාරක් වගේ යන්න යන්නේ